වතුර. වතුර නැතුව අපිට වගේම සත්තුන්ටත් ජීවත් වෙන්න බෑ. ඒත් ඔබ මොහොතකටවත් හිතලා බැලුවාද වතුර හැදිලා තියෙන්නේ මොනවින්ද කියලා? වතුර හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් හා ඔක්සිජන් පරමාණු වලින්. පරමාණු? ඒ ගැන ඔබ වැඩිය හිතන්න එපා. ජීවියා හැදිලා තියෙන්නේ සයිලෙන් වගේම පෘථිවියේ පමණක් නෙමෙයි විශ්වයේ තියෙන හැම දෙයක්ම පායේ හැදිලා තියෙන්නේ පරමාණු වලින්. දැන් අහගන්නකෝ පරමාණුව කියන්නේ මොකද්ද කියලා. පරමාණුව හරියට මේ වගේ. එක තැනක තියෙනවා ප්‍රෝටෝන කියලා එකක්. ඒක ධන ආරෝපිතයි. ඒත් එක්කම තව නියුට්‍රෝන කියලා ජාතියකුත් තියෙනවා. ඒක නම් උදාසීනයි. මේ දෙකම එකට ගුලි වෙලා වගේ තමයි ඉන්නේ. ඊට පස්සේ මේවා වට කරගෙන කවච ඉන්නවා. මේ කවචවල ඉන්නවා ඉලෙක්ට්‍රෝන. ඒක ඍණ ආරෝපිතයි. සාමාන්‍යයෙන් පරමාණුක කවචවල ඉන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගණනක් තියෙනවා. පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි, ඊළඟ කවචයේ ඉලෙක්ට්‍රෝන 8යි, ඊළඟ කවචෙත් ඉලෙක්ට්‍රෝන 8යි. ඒ විදිහට තමයි ඉන්නේ. මේ වගේ කවච ගොඩාක් පරමාණුක තියෙන්න පුළුවන්. ඒත් පරමාණුක කවච ඔක්කොම ඉලෙක්ට්‍රෝන වලින් පිරලා තියෙන්නේ නැහැ. ඒ එක් එක් පරමාණුවල තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගණනක් තියෙනවා. ඒ ගණන තීරණය කරන්නේ පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය කියලා ඇත්තටම කියන්නේ නම් ප්‍රෝටෝන ගන්නට. ඒත් ඒක එච්චර ලොකුවටම හිතන්න ඕනේ නැහැ. ආවර්තිතාවගුවේ මූලද්‍රව්‍ය පිළිවෙල හදලා තියෙන්නේ පරමාණු ක්‍රමාංකයෙන් තමයි. උදාහරණයක් විදිහට ගත්තොත් හයිඩ්‍රජන් වල පරමාණු ක්‍රමාංකය 1යි, හීලියම් වල පරමාණු ක්‍රමාංකය 2යි, ලිතියම් වල පරමාණු ක්‍රමාංකය 3යි, බෙරිලියම් වල පරමාණු ක්‍රමාංකය 4යි. ඒ විදිහට තමයි වෙන්නේ. මීට අමතරව ස්කන්ධ ක්‍රමාංකය කියලා එකකුත් තියෙනවා. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ පරමාණු ක්‍රමාංකය සහ නියුට්‍රෝන ගණනේ එකතුවට. එතකොට පරමාණු ක්‍රමාංකය සමාන වෙනවා ප්‍රෝටෝන ගණනට. ඒ වගේම පරමාණු ක්‍රමාංකය සමාන වෙනවා ඉලෙක්ට්‍රෝන ගණනට. ස්කන්ධ ක්‍රමාංකය සමාන වෙනවා පරමාණු ක්‍රමාංකයේ ධන නියුට්‍රෝන ගණනට. එතකොට ස්කන්ධ ක්‍රමාංකය ප්‍රෝටෝන ගණන ධන නියුට්‍රෝන ගණනටත් සමාන වෙනවා. ඉලෙක්ට්‍රෝන ගණන ධන නියුට්‍රෝන ගණනටත් සමාන වෙනවා. හැබැයි ඒ මොනවා වුණත් පරමාණු ක්‍රමාංකයේ අනුපිළිවෙලට තමයි ආවර්තයා වගුව හැදිලා තියෙන්නේ. අපි දැන් බලමු කොහොමද අර කවචවලට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ කියලා. මුලින්ම ගමු හයිඩ්‍රජන්. එයාගේ පරමාණු ක්‍රමාංකය 1යි. ඒ වගේම තව දෙයක් තියෙනවා. එයාට නියුට්‍රෝන එකක්වත් නැහැ. එහෙනම් කියන්න බලන්න එයාගේ ස්කන්ධ ක්‍රමාංකය කීයද කියලා. ඒකත් එකම තමයි. එතකොට හයිඩ්‍රජන් වල තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 1යි. එයා පළවෙනි කවචයේ ඉන්නවා. දෙවෙනුව අපි කාබන් සලකමු. මෙයාගේ පරමාණු ක්‍රමාංකය 6යි. එතකොට පළවෙනි කවචයේ ඉන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 2යි. එතකොට ඉතුරු ඉලෙක්ට්‍රෝන 4 දෙවෙනි කවචයට යනවා. ඊළඟට අපි ඔක්සිජන් බලමු. එයාගේ පරමාණු ක්‍රමාංකය 8යි. සුපුරුදු විදියටම පළවෙනි කවචයට ඉලෙක්ට්‍රෝන 2ක් යනවා. දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක්ම ඉන්න පුළුවන් නිසා ඉතුරු ඉලෙක්ට්‍රෝන 6 දෙවෙනි කවචයට යනවා. දැන් බලමු ෆ්ලෝරින්. එයාගේ පරමාණු ක්‍රමාංකය 9යි. ඒකෙදිත් පළවෙනි කවචයට ඉලෙක්ට්‍රෝන 2ක් යනවා. තව ඉලෙක්ට්‍රෝන 7ක් ඉතුරුයි. ඉතුරු ඉලෙක්ට්‍රෝන 7 දෙවෙනි කවචයටම යනවා. පස්සෙන්ට අපි නියොන්ව සලකමු. එයාගේ පරමාණු ක්‍රමාංකය 10යි. ඉලෙක්ට්‍රෝන 2ක් පළවෙනි කවචයට යනවා. ඉතුරු ඉලෙක්ට්‍රෝන 8යි. දෙවෙනි කවචේ යාන්තම් ඉලෙක්ට්‍රෝන 8කට ඉන්න පුළුවන්. ඒක නිසා අර ඉලෙක්ට්‍රෝනට දෙවෙනි කවචයටම යනවා. අවසානයේ අපි සෝඩියම් බලමු. එයාගේ පරමාණු ක්‍රමාංකය 11යි. එතකොට පළවෙනි කවචයට ඉලෙක්ට්‍රෝන 2ක් යනවා. ඉලෙක්ට්‍රෝන 9ක් ඉතිරි. ඒත් දෙවෙනි කවචයේ ඉන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන 8යි. ඒක නිසා දෙවෙනි කවචයට ඉලෙක්ට්‍රෝන 8ක් යනවා. තව එක ඉලෙක්ට්‍රෝනයක් ඉතිරි. එයා තුන්වෙනි කවචයට යනවා. දැන් තව දෙයක් තියෙනවා. ඔබ දැක්කද නියොන් පරමාණුවේ පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 8යි තියෙනවා. හරියටම දෙවෙනි කවචයේ ඉන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න 8යි. ඒ කියන්නේ නියොන් පරමාණුවේ කවචවල ඉන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගන්නම ඉන්නවා. ඒත් බලන්න සෝඩියම්. එයාගේ
තුංගනි කවච්චේ ඉන්න එක ඉලෙක්ට්‍රෝනයයි. ඒත් ඉලෙක්ට්‍රෝන අටක් ඉන්න පුළුවන්. එතකොට අපට හිතනද තමයි තව ඉලෙක්ට්‍රෝන හතක් අරගෙන තුංගනි කවච්ච පුරුවගන්නේ. ඒත් ඊට වඩා ලේසි දෙයක් තියෙනවා. ඒ තමයි තුංගනි කවච ඉන්න මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරන එක. දැම් බලන්නකු එයාගේ කවච සියල්ල ඉලෙක්ට්‍රෝනට සම්පූර්ණයෙන්ම පිරලා තියෙන්නේ. ඒවාගේම බලන්න ෆ්ලෝරීන්, එයාගෙත් දෙවනි කවච ඉන්නේ ඉලෙක්ට්‍රෝන හතයි. ඒත් ඉලෙක්ට්‍රෝන අටක්ම ඉන්න පුළුවන්. එතකොට එයාට නම් කරන්න ලේසි තව ඉලෙක්ට්‍රෝනයක් අරන් දෙවනි කවච සම්පූර්ණය පුරවගන්න එක තමයි. දැන් නම් ෆ්ලෝරින් වලත් කවච දෙකම ඉලෙක්ට්‍රෝන වලින් සම්පූර්ණයෙන්ම පිරලා තියෙන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. ඒ තමයි අර සෝඩියම් පිටකල ඉලෙක්ට්‍රෝනෙට මොකද වුනේ? එහෙම නැත්තම් ෆ්ලෝරින් ලබාගත් ඉලෙක්ට්‍රෝන කොහෙන්ද ලබාගත්තේ කියලා. සෝඩියම් පිට කරපු ඒ ඉලෙක්ට්‍රෝන තමයි ෆ්ලෝරින් ලබාගත්තේ. එතකොට බලන්න සෝඩියම් වල පරමාණු ක්‍රමාංකය 11යි. එතකොට ඉලෙක්ට්‍රෝන 11යි, ප්‍රෝටෝනත් 11යි. ඒත් සෝඩියම් වල ස්කන්ධ ක්‍රමාංකය 23 නිසා නියුට්‍රෝන 12යි. සෝඩියම් ඉලෙක්ට්‍රෝනයක් පිට කරාට පස්සේ ඉලෙක්ට්‍රෝන 10යි, ප්‍රෝටෝන 11යි, නියුට්‍රෝන 12යි. මුලින් ඉලෙක්ට්‍රෝන 11ක් තිබ්බට දැන් තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 10යි. අපි මුලින්ම කිව්වා ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි, ප්‍රෝටෝන ධන ආරෝපිතයි, නියුට්‍රෝන උදාසීනයි කියලා. ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න කලින් සෝඩියම් පරමාණුවේ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝනයි ධන ආරෝපිත ප්‍රෝටෝනයි සමසමව තිබ්බා. ඒක නිසා පරමාණු උදාසීනව තිබ්බා. ඒත් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරාට පස්සේ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන 10යි, ධන ආරෝපිත ප්‍රෝටෝන 11යි. ඒ කියන්නේ ධන ආරෝපණය වැඩි. ඒක නිසා ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරාට පස්සේ සෝඩියම් පරමාණුව ධන තත්ත්වයේ ඇති පරමාණුවක් බවට පත් වෙනවා. අපි ෆ්ලෝරින්වත් උදාහරණයකට ගමු. එයාගේ පරමාණු ක්‍රමාංකය 9යි. ඒක නිසා ඉලෙක්ට්‍රෝන 9යි, ප්‍රෝටෝන 9යි. ස්කන්ධ ක්‍රමාංකය 19ක් වන නිසා නියුට්‍රෝන 10ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්තට පස්සේ ෆ්ලෝරින්ට ඉලෙක්ට්‍රෝන 10යි, ප්‍රෝටෝන 9යි, නියුට්‍රෝන 10යි තියෙනවා. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි, ප්‍රෝටෝන ධන ආරෝපිතයි, නියුට්‍රෝන උදාසීනයි. ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න කලින් ෆ්ලෝරින් පරමාණුවට ඉලෙක්ට්‍රෝන 9යි, ප්‍රෝටෝන 9යි තිබ්බා. ඒත් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්තට පස්සේ ෆ්ලෝරින් පරමාණුවට ඉලෙක්ට්‍රෝන 10යි, ප්‍රෝටෝන 9යි. ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්තට පස්සේ ෆ්ලෝරින් පරමාණුවට ඍණ ආරෝපණයක් වැඩියෙන් තියෙන නිසා ෆ්ලෝරින් ඍණ තත්ත්වයේ ඇති පරමාණුවක් බවට පත් වෙනවා. ඊළඟට අපි ඔක්සිජන් වලකම්. ඔක්සිජන් වල අන්තිම කවචේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එතකොට ඔක්සිජන් අන්තිම කවචේ පුරව ගන්න කරන්නේ ඉලෙක්ට්‍රෝන 6ම ඉවත් කරන එකද, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන 2ක් ගන්න එකද? ඔයාලගේ උත්තරේ නම් වෙන්න ඕන ඉලෙක්ට්‍රෝන 2ක් ගන්න එක. ඒත් ඔක්සිජන්ට ඉලෙක්ට්‍රෝන ගන්න තව පරමාණුවක් හිටියේ නැත්තම් එයා මෙහෙම වැඩක් කරනවා. උදාහරණයක් විදියට හයිඩ්‍රජන් වගේ පරමාණුවක් සලකමුකෝ. එයා මෙන්න මේ විදියට ඔක්සිජන් එක්ක බැඳෙනවා. අපි මේකට කියනවා බන්ධනයක් කියලා. බන්ධනය හදන්න කලින් මේ ඉලෙක්ට්‍රෝනය හයිඩ්‍රජන්ටත් මේ ඉලෙක්ට්‍රෝනය ඔක්සිජන්ටත් අයිතිව තිබ්බා. ඒත් බන්ධනය හැදුවට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන දෙක හයිඩ්‍රජන්ටත් ඔක්සිජන්ටත් දෙන්නටම අයිති. දැන් බලන්න හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා. පළමු කවචේ ඉන්න පුළුවනුත් ඉලෙක්ට්‍රෝන දෙකක් නිසා හයිඩ්‍රජන්ගේ නම් පළවෙනි කවචේ පිරලා තියෙනවා. ඒක නිසා හයිඩ්‍රජන්ට නම් ප්‍රශ්නයක් නැහැ. ඒත් බලන්න ඔක්සිජන්ට, එයාගේ අන්තිම කවචේ ඉලෙක්ට්‍රෝන 7යි ඉන්නේ. ඒත් ඉලෙක්ට්‍රෝන 8ක් ඉන්න පුළුවන්. දැන් මොනවා කරන්නද? එයා තව හයිඩ්‍රජන් පරමාණුකයක එකතු වෙලා මේ විදියට බැඳෙනවා. දැන් මේ ඉලෙක්ට්‍රෝන දෙකත් හයිඩ්‍රජන්ටත් ඔක්සිජන්ටත් දෙන්නටම අයිති වෙනවා. ඒ වගේම දැන් හයිඩ්‍රජන් පරමාණුවේ පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකත් සම්පූර්ණයි, ඔක්සිජන් පරමාණුවේ දෙවැනි කවචයේ ඉලෙක්ට්‍රෝන 8ත් සම්පූර්ණයි. ඒක නිසා හයිඩ්‍රජන් පරමාණු දෙකේයි ඔක්සිජන් පරමාණුවේ අන්තිම කවච ඉලෙක්ට්‍රෝන වලින් සම්පූර්ණයෙන්ම පිරලා තියෙනවා. මේ විදියට පරමාණු එකකට වඩා වැඩි ගාණක් එකිනෙකට බැඳෙනකොට අපි ඒකට කියනවා අණුවක් කියලා. පරමාණුවක් එයාගේ
අන්තිම කවචේ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන සම්පූර්ණ කරගන්න පරමාණු විසින් කරන ක්‍රම තුනක් ගැන අපි කතා කරා. පළවෙනි එක තමයි අන්තිම කවචේ තියෙන ඉලෙක්ට්‍රෝන ඉවත් කරන එක. තව දෙයක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම කරන්නේ පරමාණුවේ අන්තිම කවචේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන 4ට අඩු නම් විතරයි. එතකොට අන්තිම කවචේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන 4ට වැඩි නම් එයා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඒ වගේම පරමාණුවට ඉලෙක්ට්‍රෝන පිට කරන්න හරි ඉලෙක්ට්‍රෝන ලබා ගන්න හරි හැකියාවක් නැත්නම් එයා බන්ධනයක් හදලා ඉලෙක්ට්‍රෝන හවුලේ තියා ගන්නවා. ඒ කියන්නේ පරමාණු දෙකටම ඉලෙක්ට්‍රෝන අයිති කරගන්නවා. දැන් බලමු මෙච්චර වෙලා අපි ඉගෙන ගත්තේ මොනවද කියලා. පරමාණුව කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. ධන තත්ත්වයේ ඇති පරමාණු හැදෙන හැටි ඉගෙන ගත්තා. ඍණ තත්ත්වයේ ඇති පරමාණු හැදෙන හැටි ඉගෙන ගත්තා. ඒ වගේම අණුව කියන්නේ මොකද්ද කියලාත් ඉගෙන ගත්තා. ඔයගොල්ලොන්ට හිතුණාද ඇයි මේ විදියට හැම පරමාණුවක්ම එයාගේ අන්තිම කවචේ ඉලෙක්ට්‍රෝන ටික සම්පූර්ණ කරගන්න හදන්නේ කියලා? ඒකට හේතුව තමයි ඒගොල්ලෝ අන්තිම කවචේ ඉලෙක්ට්‍රෝන ටික සම්පූර්ණ කරගත්තම ඒවා ස්ථායි වෙනවා. මෙහෙම හිතන්නකෝ, ඔයගොල්ලෝ බඩ කිණි වුණාම කෑම කාලා බඩ පිරුණාට පස්සේ ආයෙත් කන්නේ නැහනේ. ඒ කියන්නේ පරමාණු වගේම ඔයගොල්ලොත් ස්ථායි වෙලා.